ඒක තමයි අමාත්‍යතුමනි මම හිතපමා තුමනි අහන්නේ සාර්ව ආර්ථික මේ කියන්නේ මැක්‍රෝ ඉකොනොමික්ස් සහ මයික්‍රෝ ඉකොනොමික්ස් සාර්ව ආර්ථික සහ සූක්ෂම ආර්ථික ක්‍රමෝපායන් ආර්ථිකයක් කියන්නේ අපිට වෙන්වෙන් වශයෙන් කරන්නට බෑ ආර්ථික රාජ්‍ය පෞද්ගලික අර්ධ රාජ්‍ය සියලු දේ ඇතුළත් මම අහන්නේ අමාත්‍යතුමනි පොලිටිකල් ප්‍රශ්නයක් ඒ කියන්නේ දේශපාලන ප්‍රශ්නයක් අපිට කියන්න ලේසි ඉම්ප්ලිමන්ට් කරන්නම ඒ කියන්නේ යොදන්නම අවුරුදු 72 30 අපිට ඒක ද මංගල සමරවීර ඇමතුමා චන්ද්‍රිකා නෝනා ටෙලිකොම් පීපී නැත්නම් ප්‍රයිවට් පබ්ලික් පාර්ට්නර්ෂිප් එකකට ගියා අද ටෙලිකොම් එක වැඩ කරන්න හැටි බලන්න පෞද්ගලික ආයතනයකට කරට කර ඒ වගේ උදාහරණ එකයි දෙකයි අපිට තියෙන්නේ හැබැයි මේක ගියොත් වෙන ආයතනයකට උද්ඝෝෂණ පවත්වලා එළියට මේම වෙන්නේ ඇයි එක වෘත්තීය සමිතිය හාමුදුරුවරු රට ජාති පිළිබඳ පුදුම කැක්කුමකින් කතා කරනවා මම ඒකට උදාහරණයක් කියන්නම් ඒක අපේ තියෙන සාකච්ඡාවල හිඟකම අපි සේවක මණ්ඩල සමග සාකච්ඡා කරන්නේ නැහැ නේ කවදාවත් දැන් මට උදාහරණයක් කිව්වා දැන් අපි තුල්ලිරිය කර්මාන්සාලා වැහිලානේ දැන් ඒක වැඩ කරපු සහෝදරයෙක් මට දවසක් කිව්වා ඒක වැහුණාට පස්සේ අපි හරි අපරාධ කරලා තියෙනවා මේ ව්‍යාපාරයට අපි සමහර වෙලාවට මේ තේ කෝප්පේ අඬ නැහැ කියලා අපි එළියට බහලා වර්ජන කළා තියෙනවා කියලා කිව්වා ඉතින් සේවක පන්තිය කියන්නේ අපේ සහෝදරුනේ මේ අය සමග අපි සාකච්ඡා කරන්න ඕනේ සාකච්ඡා කරලා යම් ආකාරයක ප්‍රතිපත්තිමය වෙනසක් වෙනුම් එකම් කරගන්න මම දන්නවා මම ටෙලිකොම් ආයතනය විශේෂයෙන්ම මේ රාජ්‍ය පෞද්ගලික හවුලක් කරා ප්‍රතිව්‍යුහගත කරන්නේ ප්‍රතිව්‍යුහගත කිරීමේදී මම මේක නියෝජ්‍ය අමාත්‍යවරයා මට මතක රීස්ට්‍රක්චර් කරලා ඒකට අපි ජපානයේ NTT සමාගම ගෙනල්ලා ඉතාමත්ම කැපිපෙන්න වෙනසක් උන් කළා ඒ වගේම අපි ඒ කාලේ උත්සාහ කරා ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා තැපැල් හැටියට වෙන් කළා විශේෂයෙන් ඒ වගේ තියෙන භාණ්ඩ බෙදා හැරීම් වගේ දේවල් වල විශාල වෙනසක් කරන්න උත්සාහ කරා නමුත් ඒ අය දැඩි විරුද්ධ වෙලා ඇයි ඇයි ඒ විරුද්ධ වෙන එක ඇමතිතුමනි මැන්ඩේට් එක ජනාධිපතිවරණයේදී මැන්ඩේට් එකක් ගන්නව නැත්නම් වරයක් ගන්නවද මහමැතිතුමනි වරයක් ගන්නවද පාර්ලිමේන්තුවේ පනතකින් කරනවද කොහොමද මේවා කරන්නේ මම හිතන්නේ ලංකාවේ දේශපාලනේ කවදාවත් ප්‍රතිසංස්කරණය කියන වචන පාවිච්චි කරලා මැන්ඩේට් එකක් අරන් තියෙනවා කියලා. ඒක අවශ්‍යයිද ඊළඟ මැතිවරණයට? අනිවාර්යයෙන්ම හැම වෙලාවෙම කියන්නේ ආර්ථික ප්‍රතිසංස්කරණය. හැම වෙලාවෙම අපි මැන්ඩේට් එකක් අරන් තියෙන්නේ රාජ්‍ය දේපල ආරක්ෂා කරනවා කියලා. වෙන මැන්ඩේට් එකක් කරන්නේ නැහැ. ඔව් ඒක බස ආරක්ෂා කළා ඒගොල්ලෝ මේක විකුණගෙන කනවා. මම අමතතුමන ඔබට බාධා කරන ඔබේ කතාවට. හැබැයි මට මේක ඇතුලේ හරි කෙටි මිනිත්තුවක් දෙන්නම් මම ඔබතුමන්. අමතතුම මේක වැඩේ කරනවා නම් කරන්න ඕන කොහොමද? ඇත්තටම මම හිතන්නේ මේක එක්තරා විදිහක විවෘත ස්වරූපයකට ගේන්න වෙනවා අපිට හැමදාම මේම අලාභ ලබන ආයතනයකට පාත්වගෙන යන්න බෑ සේවකියොත් එක්ක සම්බන්ධ වෙලා යම්කිසි ආකාරයක රාජ්‍ය පුද්ගලික හවුල් ව්‍යාපාර වශයෙන් දියුණු කිරීමේ උපාය මාර්ගයකට අපි යා යුතුව තිබෙනවා මේක නීරස වචනයක් වෙන්න පුළුවන් විවේචනය ඇති වෙන වචනයක් වෙන්න පුළුවන් නමුත් ලෝකේ දියුණු වෙච්ච හැම රටක්ම ඒ දියුණු කිරීම සඳහා ක්‍රියාත්මක කරේ මේ ක්‍රමය තමයි මේක අද ගත්තත් වියට්නාමෙත් මෙහෙමයි චීනෙත් එහෙමයි බංග්ලාදේශෙත් එහෙමයි ඉන්දියාවෙත් එහෙමයි දැන් ඉන්දියාව පහුගිය කාලේ අලාභ ලැබපු තමන්ගේ ඉන්දියාවේ විද්‍යාංශය 53 තමයි එයා ඉන්දියාව එක මේ රජය සතු කරගත්තේ ඒ කියන්නේ ඒක ඒ වෙලාවේ ඒක සතුව තිබුණේ ටාටා සමාගමට අවසානයේ වුන් ටාටා සමාගමට මේක විකුණා දැමුවා ඉන්දියානු ගුවන් සේවය ගෙනියන්න බැරුව ඉතින් මේ නිසා මේ අපෙත් ඉන්නවනේ ව්‍යාපාරිකයෝ ගණනාවක් රට ඇතුලේ මේ ව්‍යාපාරිකයෝ සම්බන්ධ වෙලා අලුත් ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළක් මේක ඇත්තටම මං හිතනවා තැච මැතිනිය 1980 ගණන් වල එංගලන්තයේ ඇය ලබා ගන්නකොට එංගලන්තයේ බරපතල යුද්ධ පසුබෑමකට ලක් වෙලා තිබුණා. විශේෂයෙන්ම ආර්ථිකයේ හුඟක් ආපස්සට යමින් තිබුණා. නමුත් තැච බය නැතුව තීන්දුව අරගෙන තැච මැතිණිය ඒ ආර්ථිකය වෙනස් කෙරුවා. මතක තියාගන්න ආර්ථිකය වෙනස් කරපුවාම කාටද යහපත ඇති වෙන්නේ? ඒ සේවකීන්ටත් ඒ ජනතාවටත්. දැන් මේකේ ජනතාවටත් යහපතක් නැහැ. සේවකීන්ටත් යහපතක් නැහැ. ඒ වගේම රජයට යහපතකුත් නැහැ. ඒ නිසා මේවා යහපතක් වෙන කට්ටියක් කෙනෙක් ඔබ කියන්නේ. එහෙම වෙන්න පුළුවන් ඉතින්. ඒ මොන දේශපාලකයාද බයිසිකලේ ඇවිල්ලා බයිසිකලෙන් චන්දිවරලා ගෙදර ගියේ. නෑ ඇත්තටම දේශපාලනය කරන අපි හැමෝටම යම් යම් වරප්‍රසාද තියෙනවා. ඔබ දන්නවා ඒ වරප්‍රසාද තියෙන පෞද්ගලික හැමෝටම තියෙනවා. මැනේජර් කෙනෙක් වුණාම වාහනයක් දෙනවා. පෙට්‍රල් ටිකක් දෙනවා. එහෙම නෙමෙයි අපි කියන්නේ. මේක වෙලා තියෙන්නේ දේශපාලනය පිළිබඳ අද තියෙන ඉතාම බරපතල විවේචනයක් නේ. දේශපාලකීන් පිළිබඳ තියෙන්නේ බරපතල විවේචන. මේ විවේචන සමහර වෙලාවට සමහර කාරණා ඇත්තයි. පොදුවේ ගත්තාම සමහර කාරණා ඒ තරම්ම ඇත්ත නැහැ. නමුත් පොදුවේ ගන්නකොට අපි හැමෝම එක සමාන විදිහට මේකේ වගකීම දරන්න ඕනේ කියලා මහජන මතයක් තියෙනවා. මන්නම් මේ මහජන මතයත් ගරු කරනවා. දවස